රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් කාලීන පුවත් වාර්තා කරන්නේ අංක 1 සේතු උදෑසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස් තල වෙත බැංකුවේ කොටස් වෙළඳ පොළයි දවස් 5ක් වහලා ආණ්ඩුව මොකද කරන්න හදන්නේ GL ගේ හෙලිදරව්ව බැංකු පද්ධතිය කඩා වැටීමේ අවධානමක් ලංකාවත් ග්‍රීසියක් වෙයිද මහාචාර්ය වසන්ත අතුකෝරල කියයි දේශීය ණය ප්‍රතිහුගත කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ප්‍රථමයෙන් දේශීය පුවත් දේශීය ණය ප්‍රතිහුගත කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා දවස් 5ක් බැංකු වලටයි කොටස් වෙළඳ පොළටයි නිවාඩු දීලා ආණ්ඩුව ගේම් එකක් ගහන්න සූදානම් වන බව මහාචාර්ය GL පීරිස් පවසනවා මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ප්‍රකාශ කළේ තැන්පතු වලට හෝ පොලියට කිසිදු බලපෑමක් සිදුවන්නේ නැති බවට සහතික වන බවයි යම් බලපෑමක් බැංකු පද්ධතියට සිදු වූහොත් ලංකාව ග්‍රීසියක් වනු ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දෙනවා මේ වසරේ මාර්තු මාස 31 වන දිනට රටේ සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 91.56ක් ඉන් රජය ලබාගත් ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 86.49ක් මධ්‍යම බැංකුව ලබාගත් ණය ප්‍රමාණය ලෙස ඇමරිකානු ඩොලර් බිලියන 5.1ක් වාර්තා වනවා රජය ලබාගත් ණය අතුරින් දේශීය ණය ඇමරිකානු ඩොලර් බිලියන 46.9ක් වන අතර විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 36.1 එකක් වනවා ඉන් රාජ්‍ය ආයතන වෙතින් ලබාගත් ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක් ද පවතිනවා රජය ලබාගෙන ඇති දේශීය ණය රුපියල් වශයෙන් ගත් කල එය රුපියල් බිලියන 15,350කට ආසන්නයි ඉන් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම් කරවල ප්‍රමාණය රුපියල් බිලියන 13,744කට ආසන්න වනවා රජය ලබාගත් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම් කරවල ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමටයි රජය සැලසුම් කර ඇත්තේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දින 5කට ආසන්න කාලයක් බැංකු සහ මූල්‍ය පද්ධතිය වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. දේශීය ණය ප්‍රසස්කරණය වැඩපිළිවෙල මුදල් මත්තාංශය සහ මහ බැංකුව සාකච්ඡා කරලා අවසන් පදිරට ඇවිල්ලා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව වශයෙන් සාතික කළ කියන්න පුළුවන් මේ දේශීය ණය ප්‍රසස්කරණය කියන වැඩපිළිවෙල යටතේ යෝජනා කරලා තියෙන අති පරිදි දේශීය බැංකු සහ බැංකු නොවන තැන්පත් ලබාගන්න ආයතනවල තියෙන තැන්පත්වල තැන්පත් මුදල හෝ දැනට එයට ලැබෙන පොලි මුදල කිසිම හානියක් වෙන්නේ නැහැ. ජනතාව කිසිම දෙගිඩියාවක් වියක් සැකයක් දේශීය ණය ප්‍රතිහෝගත කරන කිරීම ගැන ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේක කිසිදු කපාහැරීමක් සිද්ධ වෙන්නේ නැහැ. කෙනෙක්ගේ බැංකුවල ගිණුමේ තියෙන මුදල්, තැන්පතු, ඒවා නියුක්තියන්ගේ බාර අර මුදල වෙන්න පුළුවන්, ඒවා කර්සාදකර මුදල වෙන්න පුළුවන්. ඒ කිසිවක තැන්පතු වල අයිති අඩු වෙන්නේ නැහැ. ලැබෙන පොලි අඩු වෙන්නේ නැහැ. එම කෙනෙක් බය වෙන්න අවශ්‍ය නැහැ. තමන්ගේ බැංකුව වඩා ශක්තිමත් වෙනවා. ඒ ගැන ඉතාම පැහැදිලිව අපිට වගකීමෙන් කියන්න පුළුවන්. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කළේ නැත්නම් ඉහළ බදු ගෙවීමට ජනතාව සූදානම් විය යුතු බවයි මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසන්නේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මූලික වශයෙන් රජය අවධානය යොමු කළ යුතු කාරණාවක් වෙන්නේ සේවක අර්ථසාධක අරමුදල් සේවක භාරකාර අරමුදල් වලට හානියක් නොවන ආකාරයට මේ කටයුත්ත සිදු කිරීම අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන එකට විරුද්ධ නම් අපි සූදානම් විය යුතුයි ඉහළ බදු ගෙවන්න හොර රහසේ සිදු කරන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා බැංකු පද්ධතියට දැඩි බලපෑම් එළවිය හැකි බවයි මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දෙන්නේ බැංකු පද්ධතිය වසා දැමීම කොටස් වෙළඳපොළ වසා දැමීම ආර්ථිකයට ඍණාත්මකව තමයි බලපාන්නේ. ණය ප්‍රතිව්‍යුහගත කරණයකට යනකොට ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ජනතාවට ඉදිරිපත් කරන්නට මෙවැනි දේවල් හොර රහසේ කිරීමට යාම තුළ
ආර්ථිකයට භයානක ප්‍රතිඵල ඇති වෙන්නත් පුළුවන්. ලොකු කම්පනියක් ආර්ථිකයට ඇති වුණොත් ඒ කම්පනිය මේ බැංකු පද්ධතියට දරා ගන්න බැරි වුණොත්, රටේ තියෙන මූල්‍ය පද්ධතියට දරා ගන්න බැරි වුණොත්, තොරතුරු වසන් කරමින් අංගමින් යම් යම් දේවල් කරන්නට ගියොත් අවසානයේ ග්‍රීසියටත් වඩා ධර්ම සත්‍යයක් රට තුළ උද්ගත වීමේ හැකියාව තියෙනවා. මේ අතර රජ විසින් සිදු කිරීමට යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ ක්‍රියාවලියේදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ බාර අරමුදලෙන් ලබාගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. අන්තර් සමාගම් සේවක සංගමය සහ එහි සභාපති වසන්ත සමරසිංහ, ලේකම් ජනක අධිකාරී ඇතුළු 6 දෙනෙක් විසිනුයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ. එහි වග උත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයින්ගේ බාර අරමුදලේ ප්‍රධානීන්, අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, නීතිපතිවරයා ඇතුළු 46 දෙනෙකු නම් කර තිබෙනවා. මෙම පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙනතුරු භාණ්ඩාගාර බිල්පත් හා රජයේ බැඳුම් කරවල ආයෝජනය කර තිබෙන සේවා නියුක්තිකයින්ගේ බාර අරමුදලේ සහ සේවක අර්ථසාධක අරමුදලේ ණය මුදල් කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා. අපේ ස්ථාවරය වුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න එපා. හැබැයි කිරීම අත්‍යවශ්‍ය නම් කිසිම විදියකට දේශීය ණය කපාහැරීමක් කරන්න බෑ. ඒ වෙනුවට ලබාගෙන තියෙන කාලය දීර්ඝ කරන්න, ජනතාවට බලපෑම එල්ල නොවන විදියට මේක කරන්න හැකියාවක් තියෙනවා. ඩූ නොට් ක්‍රොස් ලයින් එකක් තියෙනවා. මේ ඩූ නොට් ක්‍රොස් ලයින් එක ක්‍රොස් කරන්න බෑ. විපක්ෂ නායකතුමාටත් මටත් ජනාධිපතිතුමා කෝල් එකක් දුන්නා. දීලා කිව්වා හරි මෙහෙම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක මදිනේ. මම ජනාධිපතිතුමාට කියන්නේ ඔබතුමා කරුණා කරලා පොඩ්ඩක් මේක මීට වඩා පුළුල්ව බලන්න. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළා. ඒක සම්මත කර ගැනීමට අදහස් කරනවා ඉරිදා ජූලි දෙවනදා. දැන් මේක තමයි මෙතෙක් දුරට ආර්ථික ක්ෂේත්‍රයේ මේ රජය ගත්තාමත් භයානක තියෙන්නේ. මේකෙන් ජනිත වන ප්‍රතිඵල අතිශයෙන් බරපතලයි. අපි මේකට තරයේ විරුද්ධයි. අපි පාර්ලිමේන්තුවේ මේකට විරුද්ධව බොහොම ප්‍රබල හඬක් නගනවා. මේකට විරුද්ධව ඡන්දය දෙනවා අනිවාර්යයෙන්. මේකෙන් වෙන මහා දැවැන්ත හානිය පිළිබඳ සම්පූර්ණ වැටහීමක් අවබෝධයක් ආණ්ඩුවට තියෙනව නැතුව නෙමෙයි. එසේ තියෙන නිසා තමයි සත්‍යය වසන් කිරීමට කරන්න පුළුවන් සෑම දෙයක්ම ආණ්ඩුව කළේ. මේක කිසිසේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ IMF එකේ යෝජනාවක් හෝ නිර්මාණයක් නෙමෙයි. ඒකේ හුදු වගකීම ශ්‍රී ලංකා රජයේ. තිත්ත බේත තිත්තමයි. රුවින්දනය කළා, රට වහලා, නොනගතයක් ඇති කළා, මොනවා කළා, තිත්ත බේත ඒ විදියටම තිත්තයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ මෙරට බැංකු පද්ධතිය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කරපු ගිවිසුමේ කොතරකවත් දේශීය ණය ප්‍රතිව්‍යුහ ගත කළ යුතුයි කියලා කොන්දේසියක් සඳහන් වෙන්නේ නැහැ. මේකෙදි ආණ්ඩුවට තියෙන එකම විකල්පය ලබාගත් ණය කපා හැරීම නෙවෙයි. ණය හිමියන් සමග එකඟතාවයක් ඇති කරගන්නේ නැතුව ණය ප්‍රතිව්‍යුහකරණය ඒකපාර්ශ්වීව තීන්දුව කරලා බලහත්කාරයෙන් බැංකු සහ විශ්‍රාම අරමුදල් මත පටවන්න ආණ්ඩුව දරන වෑයමට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි කියන එක ආණ්ඩුවට කියන්න ඕනි. මේක රටටත් ජනතාවටත් තදබල ලෙස බලපාන කාරණාවක්. ආණ්ඩුව හදිස්සියෙන්ම පාර්ලිමේන්තුව කැඳවලා මේක සම්මත කරන්න ගන්න උත්සාහය ඇත්තටම අපිට එකඟ වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ බාල්දු වෙච්ච තැම්පතුවත් තවත් කපනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම විශේෂයෙන්ම අපිට අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපේ දේශීය සොදේශිකයන්ගේ තැම්පතු වල වටිනාකම සම්පූර්ණයෙන් හීන වෙලා යනවා, නැති වෙලා යනවා, අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. ණය ගෙවන්න පටන් ගත්තට පස්සේ අද මේ තියෙන తాවකාලික චූන් එක නැතුව යනවා. ඒ විතරක් නෙමෙයි, මේ ජූනි 30 වෙනකොට බාණ්ඩ 1300කට අධික ප්‍රමාණයක් HS කෝඩ් වල තියෙන නිදහස් කරන දිනය වාහනත් ඇතුළත්ව ආණ්ඩුවට ප්‍රකාශ කරන්න වෙනවා. මේ සියල්ලම මොනවද? ඩොලර් එළියට යන ක්‍රම. එතකොට මේ ඩොලර් එක දැන් මෙච්චර ගානට ගෙනාව පෝලින් නැති වුණා කියලා උදන් ඇනපු ඒ යුගය අවසන් වෙන්න නියමිතයි. රජයේ මුලදී නම් කිව්වා මහා බැංකුවේ අධිපති මුදල් රාජ්‍ය ඇමති සේමසිංහයි මේක ප්‍රතිව්‍යුහගත කරන්න නැහැ කිව්වා. ජනාධිපතිතුමා කටවහගෙන හිටියා. දැන් ප්‍රතිව්‍යුහගත කරන ක්‍රමය මොකද්ද කියන එක අපිට තාම පැහැදිලි කරලා නැහැ. දවස් පහක් වහන්නේ මොකක් කරේ මේක හැංගිච්ච දෙයක් තියෙනවනේ. ඒ කියන්නේ ගේම් එකකටනේ ලෑස්ති වෙන්නේ.
ජනාධිපතිතුමා අති දක්ෂේ ස්පිල්ලක් පාපිල්ලක් එහෙම මෙහෙම මගන්තියක් මාරු කරලා මොකක් හරි ගේමක් ගහන්න යන්නේ. මේ ගේම කාටවත් තේරෙන්නේ නැතාම. සමහරට ඒගොල්ලෝ පාර්ලිමේන්තු සභාවේ පාත්වලා යම්කිසි දා සම්මත කරන්න උත්සාහ කරොත් ආණ්ඩුවේ සියලුම දෙනාම සහභාගී වී විපක්ෂයට දැනුම් දෙන්නට කාලය මදි නිසා විපක්ෂයේ මන්ත්‍රීවරු අඩු වුණොත් ඒ අය කියයි මේකට විරෝධතාව අඩුයි කියලා. මේ වගේ මොනවා හරි සටකපටකමක් කරන්න උත්සාහ කරනවා වගේ තමයි පේන්නේ. ණය ප්‍රතිව්‍යුහගත කරන එකට සමගි ජන බලවේගයේ හැටියට අපි එකඟ නැහැයි. ඒ බංකලොත් වෙච්ච රට තුල නැවත නැවත මේ රටේ ණය කපා හැරීම තුල අනිවාර්යෙන්ම රටේ ජනතාවගේ ආර්ථිකයට විශාල වශයෙන් මේක බලපාන්න ඉඩ තියෙනවායි කියන එක තමයි අපේ අදහස. කලින් මුදල් නැමැතිවරු දෙදෙනාම ඒක ප්‍රතික්ෂේප කළා. එහෙම කරන්නේ නැහැයි කියලා දැන් අපිට පේනවා මල්ලෙන් බලලා එළියට පැනලා තියෙන්නේ. දැන් අද වෙලා තින්නේ අරමුණක් නැති වැඩපිළිවෙලක් නැති ෆේල් වෙච්ච ජනතාව ප්‍රතික්ෂේප කරපු ගහලා පන්නපු කණ්ඩායමක් එක්ක IMF එක කටයුතු කරා. දවස් පහක් නිමාඩු. ඒ නිසා නන්දලාල් මහත්තයා හිතන් ඉන්නවත් දන්නේ නැහැ රටේ මිනිස්සු ඇසල පොයට වන්දනාවෙ ගිහිල්ලා එනකොට හිත නිවාගෙන ඇවිල්ලා අනේ කමක් නැහැ පිනට දුන්නනේ ආණ්ඩුවට කියලා හිතාගෙන කපන ණය අමතක කරලා ඉඳී කියලා. හොරගල් අහුලවුල මේ එන්නේ ආණ්ඩුව මේ රටේ බැංකු පද්ධතියෙන් සේවක අර්ථ සාධකර මුදලෙන් රක්ෂණ අර මුදල් වලින් පෞද්ගලිකව ආයෝජනය කරපු මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ සල්ලි වලින් ආණ්ඩුව ගත්ත ණය කැපීම පිළිබඳ යෝජනාව තමයි මේ ඉදිරිපත් කරන්න හදන්නේ. 14 එක ජීවගන්තියට අනුකූලව පැහැදිලිවම උල්ලංඝනයක් කියලා කියන්නේ තමයි අපි මේ අපේ අනුමැතියකින් තොරව ප්‍රතිව්‍යුහගත කරන්නේ යටතේ මේ මූල්‍ය ප්‍රමාණයන් කපා හැරීමට ලක් කිරීම තනිකර අපේ ගිණුම් වලට බලපානවා. ඉතින් ඒක නිසා අපි ඒ කාරණය අතුරු තහනමකින් වළක්වන්න කියන කාරණය ඉල්ලන්න තමයි අද ශ්‍රේෂ්ඨාධිකරණයට ආවේ. අපි අද නඩුව ගොනු කරා. අස්සසුම සම්පූර්ණයෙන් අසාර්ථක වැඩසටහනක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රජය ප්‍රතිලාභින් තෝරා ගැනීමේදී නිසි අධ්‍යයනයක් සිදු කර නැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඒ විපක්ෂයේ විධායක සභාව අද රැස් වූ අවස්ථාවේදී. මේක මේ ජනාධිපති මාධ්‍ය අංශයම ඉදිරිපත් කරපු නිවේදනය. මේ අස්වැසුම නිවේදනයේ තියෙනවා ප්‍රතිලාභින් බෙදලා තියෙනවා කණ්ඩායම් ගණනාවකට. සංක්‍රාන්තික ප්‍රතිලාභී, අවදානමට ලක් වූ ප්‍රතිලාභී, දුප්පත් ප්‍රතිලාභී, අන්ත දිලිඳු ප්‍රතිලාභී. හරි, එහෙම කරලා ප්‍රමාණාත්මක, ඒ කියන්නේ මාසික දීමනා එක කොට්ටාසයකට මාස 6යි. ඒ මාස 6 ලැබෙන ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 104යි. මාස 9ක් දෙනවා ප්‍රතිලාභී පවුල් 104කට. එතකොට ඒ මාස 6න් ඒ මාස 9න් ඒ පවුල් 108 ඉවරයි. මාස 36ක් දෙනවා පවුල් 112කට. ඒ පවුල් 112න් 108කට දෙනවා මාසෙකට 8500 ගානේ අවුරුදු 3කටත් 15000 ගානේ පවුල් 104කටත්. මෙහෙම තීන්දුවක් ගන්න ගෘහයක ආදායම් වියදම් සමීක්ෂණය කරලා තිබිය යුතුමයි. දරිද්‍රතා රේඛාව නිශ්චිත ලෙස ක්‍රියාත්මක විය යුතුමයි. මොන නිර්ණායක මතද මේ තීන්දුව තීරණ වලට ආවේ? මේ 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 අස්වැසුම ක්‍රියාත්මක කරලා තින්නේ අන්තිම කැත විදියට මිනිසුන්ට ලැබිය යුතු අයට නොලැබී ප්‍රතිලාභ ලැබිය නොයුතු අයට ප්‍රතිලාභ ලැබෙලද? මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට ගත්ත පියවර වැඩපිළිවෙල සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. එම පුවතත් සමගින් උදෑසන පුවත් විකාශයේ මින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.